නැතැම් බැලුම්ගල අපි අද අනාවරණ කරමින් ඉන්නේ රාජ්‍ය වාහන සම්බන්ධයෙන් තියෙන අකාර්යක්ෂමතාවන් පිළිබඳව රාජ්‍ය වාහන භාවිතය සම්බන්ධයෙන් තියෙන දුර්වලතා පිළිබඳව ඒවා නිවැරදි කිරීම සඳහා ගත යුතු ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව අපි ඔබටත් ආරාධනා කළා ඔබේ අත්දැකීම් එක්ක ඔබ දන්න තොරතුරුත් එක්ක ඔබේ යෝජනාත් එක්ක අපිට කතා කරන්න කියලා 0112 55 33 63 අපේ මැදිරිය දුරකථන අංකයට අපිත් එක්ක මේ වෙලාවේ දුරකථනයෙන් කෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා අයිබෝන් ඔබට ඔබ ඔබ කිව්වේ ඔබ මේ රාජ්‍ය වාහනයක දුරෙක් මත් කියලා නේද? ඔව්. කියන්න ඔබේ අත්දැකීම හෝ ඔබේ අදහස. රජයේ වාහන අලුත් වැඩියා ගන්නකොට මහත්මයා අපිට තියෙන්නේ අපි රෙජිස්ටර් තැපෑලෙන් තමයි මිල ගණන් ගන්න. අපි අලුත් වැඩියාට දුන්නට පස්සේ යාන්ත්‍රික ඉංජිනේරු හෝ මෝටර පරීක්ෂක නිර්දේශයක් ගන්නවා. ඒ අරගෙන තමයි අපි මිල ගණන් කැඳවන්නේ. ඒ කැඳවලා හිටන් ඒ කෝටේෂන් එකට මිල ගණන ආවට පස්සේදී අඩු මුදලට ඒකත් මේවා කරලා හිටන් එක්ක මෝටර පරීක්ෂකෝ යාන්ත්‍රික ඉංජිනේරුගේ නිර්දේශයෙන් මත තමයි ගැරිජ් එකකට අපි අරගෙන යන්නේ. ඔය ඔය එක එක්කෙනා ඇමතිවරු මේ ඇමති නෝනලා කියන විදිහට මේ කෝටි ගණන් ලක්ෂ ගණන් වලට එහෙම කරන්න බෑ. එහෙම කරනවා නම් ඒ නෝනගේ ඇමතිතුමියගේ වරදක් නේ. තමන්ගේ නිලධාරී ටික පාලනය කරගන්න බැරි එක. අනිත් එක තමයි සෞඛ්‍ය අමාත්‍යාංශ වාහන ගැන කිව්වා 1000 ගණක් ගැන. ඒක සෞඛ්‍ය අමාත්‍යාංශ සාමාන්‍ය මම හිතන විදිහට ස්පිතාල්ලයි තියෙන අරවා මේ ඔක්කොම එක්ක. අපි දන්න ගැරිජ් වල ඇම්බුලන්ස් පහක් විතර තියෙනවා දැන් අවුරුදු ගාණක් විතර තිස්සේ සල්ලි නැතුව. මොකද ඉස්පිරිතාලෙන් ඇම්බුලන්ස් එක යවුවට පස්සේදී කෝටේෂන් එක ආවට පස්සේදී කෝටේෂන් එකට සල්ලි දෙන්නේ නැහැ කොළඹ. ඒ විදිහට අනන්තවත් තියෙනවා මේ රජේ වාහන හදන ලියාපදිංචි ගැරිජ් තියෙනවා. අන්නේ ගැරිජ් එකට ගිහිල්ලා පොඩි මේකක් කරා නම් ඔයගොල්ලන් ඉන්නවනේ මාධ්‍යවේදීන් එක එක දිස්ත්‍රික්ක වල පළාත් වල අන්නේ රජේ ලියාපදිංචි ගරාජ් එකට ගිහිල්ලා බලුවා නම් ඔය අතුරුදහන්න කියන වාහන වලින් ඇම්බුලන්ස් බර ගාණක් හොයා ගන්න පුළුවන්. ඒ කියන්නේ අතුරුදහන්න කියන වාහන දැන් තියෙන්නේ හදන්න දාලා අබලන් වෙලා ගරාජ් වල. ගරාජ් වල තියෙනවා. ගරාජ් වල පොඩි පොඩි රිපෙයාර් වලට සමහර වෙලාවට එන්ජින් රිපෙයාර් වලට දුන්නට පස්සේදී ලොකු ගණන් ආවට පස්සේ සාමාන්‍යයෙන් එන්ජින් එකක් රිපෙයාර් කරන ඒ කාලේ හැටි දැන් වුණත් රුපියල් ලක්ෂ 8ක් 10ක් විතර වගේ යනවා. ඉතින් ඒ වගේ ගාණක් ආවට පස්සේදී අමාත්‍යාංශෙන් සල්ලි එවන්නේ ආයතනෙ. මුදල් නිකුත් කරන එක, මුදල් රිලීස් කරන එක, මුදල් නිදහස් කරන එක පරක්කු වෙනවා. පරක්කු වෙනවා. දැන් සාමාන්‍යයෙන් දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ගත්තොත්ින් වාහන දෙකයි තියෙන්නේ. එකක් නිල රථයක්, එකක් සංචිත වාහන. සංචිත වාහන කියන්නේ පොදුවේ දුවන වාහන. ඒ වාහනේ බ්‍රේක් හදන්න ඕනේ කිව්වට පස්සේ සාමාන්‍යයෙන් සම්මතයක් තියෙනවා 3ට 1ක්. ඒ කියන්නේ බ්‍රේක් පෑඩ් 3කට ලයිනර් 1යි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කිලෝමීටර් ලක්ෂයක් දුවන්න ඕන මේ බ්‍රේක් පෑඩ් සෙට් එකකින්. සාමාන්‍ය සම්මතේ. ඉතින් ඒ සම්මතෙත් එක්ක යනකොට අපි කියනකොට දැන් කිලෝමීටර් 28000ක් විතර දුවලා අපි බ්‍රේක් පෑඩ් මේ පෑඩ් දාන්න ඕනේ ඒකෝතින් පොත බලලා හිටන් ඒ දාපු මීටර බැලුවට පස්සේ කියනවා මෙන්න රුපියල් මෙච්චරයි දුවලා තියෙන්නේ. ඒ අනුව බලනකොට ඊට පස්සේ අපි දුවන්න ඕනේ අපිට වාහනේ නවත්තන් ඉන්න බෑනේ රාජකාරිය කරෙන්න ඕනේ. ඉතින් ඒ නිසා බ්‍රේක් පෑඩ් වල දෝෂයක් තියෙද්දි දුවන්න වෙනවා. දුවන්න වෙනවනේ නැත්තම් වාහන දෙකයි නේ තියෙන්නේ. ඒ නිසා ඊට පස්සේ වාහනේ තවත් අබලන් වෙනවා. තවත් අබලන් ඒක බ්‍රේක් පෑඩ් එකෙන් බ්‍රේක් ලයින් පෑඩ් දාන්න යනකොට ඩිස්ක් ඇපිලා ඊට පස්සේ ඩිස්ප්ලේස් කරන්න ඕන. අර පොතට අනුවම වැඩ කරනවා විනා තත්වයන් බලලා ඒ අනුව තීරණ ගන්න නිදහස නැද්ද හැකියාව නැද්ද? නෑ රියදුරාට එහෙම හැකියාවක් නෑ. රියදුරාට උඩින් ඉන්න පරීක්ෂකවරයාට හැකියාව නැද්ද? පරීක්ෂකවරයා වුණත් ඒගොල්ලන්ගේ සම්මතයක් තියෙනවනේ. ඒ කියන්නේ 3ට 1ක්. අන්නේ සම්මතෙත් එක්ක යනකොට අනිත් එක තමයි ඊට පස්සේ කෝටේෂන් කරන්නේ දින 14ක්. දින 14ක් ඇතුළත තමයි අපිට මිල ගණන් එවන්න. කියන්නේ මිල ගණන් එවුවට පස්සේ ඒව කඩලා ඒව කරලා ඊට පස්සේ දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක නම් මුදල් තියෙද කියලා ප්‍රධාන කාර්යාලයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් අහන්නත් ඕන. මුදල් තියෙනවා නම් තමයි වාහනේ රිපෙයාර් එකට දාන්නේ නැත්නම් හුඟක් දුරට ඉදිරියට කරන්නේ වාහනේ නවත්තනවා දුවන්න බෑ කියලා. බමසොති ඔබතුමන්ට දැන් මේ කතාව ඇතුලේ නැවත අර අපි කියපු කාරණාවනේ මේ ප්‍රතිරාවණම් වෙන්නේ ලක්ෂි එකක් මුදල් නිකුත් කිරීම පරක්කු වෙනවා. එතකොට ඇයි මුදල් නිකුත් කිරීම පරක්කු වෙන්නේ? කැඳවන ලද මිල ගණන් ඉතා ඉහළයි. එතකොට ඒ මිල ගණන් මැච් කරගන්න බෑ. ඇයි මිල ගණන් ඉහළ වෙන්නේ? අන්න අපි මීට පෙර අනාවරණ කළා ඒක වෙන්නේ කොහොමද? එකක් ගෙවීම් ප්‍රමාද වෙන නිසා ඒකට පොලියක් එකතු කරලා ගණන් හදනවා. අනෙක් පැත්තෙන් ඒතර දූෂණය තියෙන්න පුළුවන්. මිල ගණන් කැඳවීම ඇතුළේම. ඊළඟට සමහර සම්මතයන් ඒ සම්මතයන් තුල කොටු වෙන්න ගියාට පස්සේ දෝෂය දැක දැකත් දෝෂය පෙනිපෙනී දෝෂය වාර්තා කර තිබියදී දෝෂය සහිතව දුවන්න වෙනවා. පස්සේ දුවන්න බැරි තරමට වාහනේ අබලන් වෙනවා. මෙන්න මේ තැන් අපි හඳුනාගත යුතුව තියෙනවා. එතකොට මේ හඳුනා ගැනීම සඳහා තවත් උදව්වක් වෙයි මේ හිටපු ඉගෙනකාධිපති ගාමිණී විජේසිංහ මහත්මයා අනාවරණ කරන මේ තොරතුරු. දැන් මේ රජයේ වාහනවලට වගකිවයුත්තේ නැද්ද? බාරකරුවෙත් නැද්ද? ඒක කැඩුනොත්
ඒක දෝෂය નિවැරදි කර ගැනීම සඳහා කටයුතු කරන්න. ඊට පස්සේ ඒක පාවිච්චි කරන්න බැරි තත්යකට පත් වුණොත් ඒක අපහරණය කරන්න. මේ වගකීම දරන්න කවුද? ඉතින් වගකීම කියන එක වගකීම දරන එක ඇත්තටම වෙන්න ඕනේ ඊළඟට දඬුවමත් එක්කනේ. දැන් දඬුවමක් නැහැනේ. ඒතර වගකීම තියෙනවා වගකීම වගකීම් පුද්ගලයා තියෙන ප්‍රධාන ගණන් දීමේ නිලධාරියාට. පහුගිය කාලේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා එහෙම වෙන්නේ නැති කන්ට්‍රෝල් ජෙනරල් කියලා තව එකෙක් පත් කරා මුදල් අමාත්‍යද වෙනම ආයතනයක් පිටවල. මොකද 2015 මේකට මේ වාහන ප්‍රශ්නේ මම ওই දිර ඇදපුවාම එතකොට දැන් වාහන අපහරණය කියන්නේ කොන්ට්‍රෝල් ජෙනරල්ට දීලා දෙනවා. හැබැයි ඒ ආයතනයේ සම්පූර්ණයෙන්ම මූල්‍ය පාලනය මේ ආයතනයේ පත්කම් පිළිබඳව සියලුම වගකීම් දීලා තින්නේ ආයතනයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියාට. නමුත් වාහන විතරක් කරලා කොන්ට්‍රෝල් ජෙනරල් කියලා කොනම ඉන්න කෙනෙකුට දාලා. ඒ මිනිස්සයාට පුළුවන් මේ ලංකාවේ හැමතැනම තියෙන වාහන ඔක්කොම ගැන හොයන්න බලන්න. මේ ඔක්කොම අර සිස්ටම් ඔක්කොම ඒ සිස්ටම් වල සිස්ටම් දාලා ඒ ඔක්කොම මේ දැන් කලවම් වෙලා තින්නේ. මේ ඔක්කොම ඇත්තටම නිවැරදි කරන්න. අපි දිගින් දිගටම මේ කිව්වට රාජ්‍යාංශය එතනට ගේන්නේ දෙන්නේ මොකද රාජ්‍යාංශයේ මුළු වගකීම තියෙන්නේ මේ ඒ රාජ්‍යාංශයේ බාරව ඉන්න ඇමතිවරයාට. ඇමතිවරයා මෙලොව සතරත් නැති පුච්චලේ නෝ ඔහුගේ ව්‍යාපාර කරගෙන ඉන්නවා මිසක් අවශ්‍ය ලේකම්වරයට ඕන විදිහට වැඩ කරන්න දෙරලා ඒ වැඩ කරන් කරුන්නේ. ඒ වරද කාගේද වරද කොතනද ඔබ හිටපු විකනකාටිපතිවරයෙක් ඔබේ නිරීක්ෂණ ඇතුලේ කොතනද වැරද්ද සිදුව තිබුණේ? ඕ මේවට ඉතින් අපි එකට 100 ගණක් නිරීක්ෂණ හැමදාම දීලා තියෙනවා හැම ආයතනයකම වාහන සම්බන්ධයෙන්. නමුත් සඳහා නිසි වැඩ පිළිලක් ඇත්තසෙම නැහැ. රජයේ මූල්‍ය කළමනාකරණය පරිපාලන කළමනාකරණ ඔක්කොම දවසින් දවස දුර්වලෙන්න පටන් ගත්තා. සීමා ඉක්මව දේශපාලකයා රාජ්‍ය සේවයට ඇඟිලි ගැසීම සහ රාජ්‍ය නිලධාරීන් ඔවුන්ටවුන විදිහට භාවිත කිරීම කියන කාරණා නිසා එහෙනම් යම් කිසි වැරදි අඩුපාඩු වුණත් ඔවුන්ට දඬුවම් නොදීම ඒ සඳහා පරීක්ෂණ නොපැවැත්වීම විකනකාධිපති වාර්තා වලට කිසිම තැනක් නොදීම සහ පැහැදිලිවම දඬුවම් දෙන්න පුද්ගලයන්ට ඊළඟට උසස් වීම දීම වගේ කාරණා පදනම් කරගෙන මේවා දවසින් දවස අනිත් පැතර තමයි ගමන් කරේ. රාජ්‍ය නිලධාරියෙක්ට හෝ අමාත්‍යවරයෙක්ට නියෝජ්‍ය අමාත්‍යවරයෙක්ට රාජ්‍ය මාත්‍යවරයෙක්ට මේ වගේ දේශපාලනික නියෝජිතයෙක්ට වාහනයක් ලබා දීම පිළිබඳ යම් පටිපාටියක් තියෙනවාද සහ වාහනයක් දෝෂ සහිත වුණොත් ඒ පිළිබඳ යම් දැනුම් දීමක් කරලා ඒ දෝෂය નિවැරදි කිරීම සඳහා අලුත් වැඩියාවක් කිරීම සඳහා වන යම් පටිපාටියක් තියෙනවාද? ඒ පටිපාටීන් වල යම් දුර්වලතා තියෙනවා. ඔව් ඇත්ත වශයෙන්ම පටිපාටි නැති ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. පටිපාටි ඔක්කොම පොත්වල තියෙනවා. නමුත් ඒවා ක්‍රියාත්මක කරන්නේ නිලධාරීන්. ඒතකොට නිලධාරී මට්ටමට ගත්තාන් පස්සේ ඒවා හැම සියලුම දේවල් දේශපාලනයට යටත් වෙලා තියෙන. ඒතකොට දේශපාලකයා ඇමෙලම ඉන්නවා නිලධාරී වැරද්දක් කරපුවම නිදහස් කරගන්න. ඒතකොට ඒ මට්ටමේ යටතේ ඒවා ගොඩක් කලාවට අයලේ යන්න පටන් ගත්තා. දැන්ටත් රටේ සම්බන්ධයෙන් ඉතාමත්ම පැහැදිලි නීතිපද්ධතියක් ෆයිනන්ෂියල් රෙගුලේෂන් වලට ඇඩ්මිනිස්ට්‍රේටිව් රෙගුලේෂන් වල තියෙනවා. නමුත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ පැහැදිලිව. මොකද ක්‍රියාත්මක නොවුන බවට හොයාගත්ත කෙනෙකුට කිසිම කෙනෙකුට දඬුවම් දීමේ වැඩපිළිවෙලක් ඇත්තසෙම නැහැ. මේ ලෝකෙ තියෙන ඔක්කොම වාහන මිලදී අරන් තියෙනවා රජය. එහෙම වෙන්න බෑනේ නේ. මොකද එක වාහන වර්ගයක් හරි දෙකක් හරි හොඳ අවුරුදු ගාණක් පාවිච්චි කරන්න පුළුවන් අරගත්තා නම් ඒවට ස්පෙයාර් පාර්ට්ස් එක හරි එක જાතියක් කියන්නේ ඒවා හරියටම පාලනය කරන්න සහ ඒවට ඔඩිට් කරන්න හැම දෙයකටම පහසුයි. නමුත් මේ ලෝකෙ තියෙන ඔක්කොම වාහන ආණ්ඩුව මිලදී අරගෙන කියන්නේ එක එක වෙන රජයේ හැටියට එක එක මුදල් ඇමතිවරයාට ඕන විදිහට එක එක ජනාධිපතිවරයාට ඕන විදිහට කොමිස් එක වැඩියෙන් හම්බෙන්න තැන අරින් වෙයි එහෙම කියලා එක එක වාහන જાති ගෙනලා තියෙන දවස් ගණන්. ඊළඟට මිලදී ගන්නවා ඉතාමත් අඩු මුදල් වලට. ඊට පස්සේ ගත්තම ඊට කැඩෙන්න ගන්නවා. අපි වතරම ගන්නවා පෞගේ කාලේ 2015 විතර ඔය මේ අරගත්ත අර මේ සනි වගේ වාහන මේ ඉන්දියන් මොඩල් ඊළඟට තායිලන් අරොම් එක එක වෙන රටවලින් හදපුවා. ඒවා ඉතාමත්ම දුර්වල තත්ත්වයේ තමයි පැවතුනේ. ඉතින් ජනරාල සමහරට අවුරුද්ද දෙක යනකොට ඒවා කැඩෙන්න අරගත්තා. ඉතින් ඒ වගේ නොයෙකුත් මේ සඳහා කිසිම ප්‍රතිපත්තියක් නැති ප්‍රශ්නේ තමයි මෙතන ඇත්තටම පිටිපස්සේ තියෙන්නේ.